ඩිජිටල් කරණය ලෝකේ පුරා ව්‍යාප්තවීමත් සමග ඩිජිටල් මාධ්‍යවදීින් සම්බන්ධෙන් අවධානය වැඩිවෙලා තියෙනවා. COොVI-19 වසංගතයත් සමග ඩිජිටල් මාධවදී සම්බන්ධයගේ අවධානය තවත්තිිකක් වැඩි වුණ. නිදහස් මධ්‍යව්‍යාපාරය විදිහට අපිත් ඇත්තරම ඩිජිටල් මාධ්‍යවේද සමඟ කතා කරමින් ඔව ඔවුන් එකනකා හඳුනාගැනමින් ඔවුන් අතර සයෝගීතාවය, පර්ධනය කර ගැනීම සඳහා යම් කිසි වේදිකාවක් වීමට කැමැත්තෙන් ඉන්නවා. ඉතිං මේ සොයායාෑමේදී හඳුනාගත්ත ප්‍රධානකාකාරණ කීපයත්තිෙනවා එකක් තමයි. ඩිජිටල් මාධ්‍ය ශේෂත්‍රී තියන විධත්වය අනිත්කාරණය තමයි, ඩිජිටල් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචනයක් සමාජගත්ත වෙලා නැතියක. අනිකුත් තුංගනිකාරණය තමයි, ඩිජිටල් මාධ්‍යවේදීන් සහ සම්ප්‍රදාායික මාධ්‍යවේදීන් කියලා පැහැදිලි බෙදුම් රේකාවක් කරගන්න බැරි විදිහටත් සහරවිට සංකීර්න්න වෙලා තියෙනවා මාධ්‍ය තුළ හැසිරීම. ඩිජිටල් මාධ්‍ය ශේෂත්‍රය අන්ස තුනක් යට තේක්‍රියාත්මකයි. එක ප්‍රධානධාරාවේ මාධ්‍ය ආයතන නැත්තම් සම්ප්‍රදාායික මමාධ්‍ය ආයතන සතුව ිට ෙක් එක ක්‍රාත්මකයි ිජිටල් න් ක්්‍රියත්මකයි. දෙක ස්වාධීන ආයතන වශයෙන් පවත්වාගනයන වෙබ්බඩ විතියෙනවා. ඒ අතර යම් විශාල සමාජ කාර්භාරයයක් විෂ්ට කරන වෙබ්බඩ විතියෙනවා තුංවෙනි කාරණය තමයි සමාජ සමාජධ්‍යජාලා කියනක අසී මාන්තිකයි. නමුත් ඒ අතරත් යම් වගකීමක් සහිතව වැඩ කරන මාධ්‍ය මේ කාර්යභාරයක් ඉස්්ට කරන ඉතා සාරථක විදිහෙට පවත්තා ගැන යන වේබඩවී විසේෂන්ස් මේ හඬක් නැති අයට හඬක් වෙන වෙබ්බඩවි ගැනි මාධ්‍යජාලා ක්‍රියාත්මක වෙනවා. සමාජ මාධ්‍යක වහම ඕනම කෙනෙකුට ස්මමාටෆෝර්න එකක් අතේ තියෙන ඕනෑම කෙනෙකුට වගක ීමක් සහිතෝ හෝ නැතුවහෝක් හසුරුවන්න්න පුළුවන් එකක්. ඒ අතර වගකීමක් සහිත වහසුර වන මාධ්‍ය මේ ජාලා තුළ හැසි මාධ්‍යවේදීන් වගේමවිධ වගකීම් සහිත පුර වැසියනුත් ඉන්නවා. ඒ අතර වගකීම් විරහතව වැඩ කරන විශාල සාමාන්‍යපුර සමාජයෙකුත් තියෙනවා. නිදහස් මාධ්‍යව්‍යාපාරයේ විදදිහයට අපි අවධානය යොම කරලා තියෙන්නේ. මාධ්‍යවේ දී ඇත්තම් මාධ්‍ය ෘතිකයන් විදිහට ආයතනව ගතව වැඩකරන මාධ්‍යවේදී ගැන හඳුනා ගැනීම පහසුව සඳහා කොයි වකවානුව තුළ ඔවුන් ඇති වගකීම සහ ගැටලු ආදිය ගැන අපේ එය එ එක කතා කරමින් යනවා. දැනුම බෙදා ගැනීමට ලබා ගැනීමට වගකීම් සහතුව වැඩකර ගැනීමට අධිෂ්ඨානයක් ඇතිකර ගැනීමට නම් ඇත්තරම ඩිජිටල් මාධවේදීන් අතර සයෝගීතාවක් දැන හඳුනා ගැනීමක් තියන එක වැදගත් බව අපි වගේම අපිත් එක් කතාකරපු බොහෝ දිජිටල් මාධ්‍යවේදීන් පිළි අරගෙන තියෙනවා ඉතින් ඒ අනුව අපි සමහර ගැටලුත් හඳුනාගෙන තියෙනවා වා විශේසයෙන් වේවාධවේදීට පොදුවේ තියෙන ගැටලු ගැනාවක් හඳුනාගෙන තියෙනවා වෙබ්වාාධවේදීන්ට තියෙන එක ප්‍රධාන ගැටලුවත් තමයි ඔවුන්ට ආයත වෙළඳ දැ රජේ වෙළඳ දැන්නේම් නොලබෙන එක. ඒ අය ගොඩක් දුරට යැපුණේ පෞද්ජලික ව්‍යසායකයන් මත ඒත් බොහෝ දුරට දැන ඳ හඳුනා ගැනීමම් මත තමයි ඒ අයට ලබා ගණඩ වෙලා තියෙන්නේ සමහරවිට තමන් අ ජනප්‍රිය බඩවී ඒ වෙ භවකාසය තුළ ජනපත්‍රිය වීම නිසා Google Letස් වගේ දේවල් ලැබෙනය ඉන්නවා හෙම නොවනායට දැන්නීම් පිළිමඳරලොකු ගැටලුවක් තියෙනවා. එතකොට අයට ප්‍රධාන ධාරයි මාධ්‍යවලට වගේ අනුග්‍රහයන් නොලබෙන බවට කතාත් මේ හඳුනා ගැනීමත් තියෙනවා. ලියාපදිංචි සමහර ලියාපදිංචීවීම් අනිවාරය කිරීම වගේ දේවල් නිසා ඇතිවට ගැටලු තියෙනවා සමහර වෙලාවට වෙබ්බඩවී අහිර කිරීමම්. වලට නැත්තං වාරණයන් වලට ලක්කීමට වගේ දේවල්ට අවකාස තියෙන ඕනෑම් වෙලාවක. ඒ අ වේමාධ්‍යවේදීන්ට ි මාධ්‍යවේදීන්ට ඒ ශේෂත්‍රය පිළිබඳ හැදෑරීමක් කරන්න ආයතනයක් නැතිකමත් ගැටලුවක් විදිහයට තියෙනවා. සමර වෙලාවලට ප්‍රධානධාරාවේ ආයතන වල තියන ඩිජිටල් අන්ස නැත්තං අඩ වී, ල වැඩකරන ඩිජිටල් මාධ්‍යවේදන්න සා ෘතුතිකයන්ට සමහරවිට COොවි-19 ප්‍රස්්නේ නිසා ලොකු ගටලුවට මුහුණ දෙ සිද්ධ වනේන සමහරටයයාගේ කාර්භාරය වෙනදාට වඩා වැඩි අවධානයට ලක් වුණා ගිසේෂයෙන් පත්තර වගේ ශේෂ්ට්‍රවල කොවි ලොවන් කාලවල පත්තර බෙදා හැරීම කරන්න බැරි අවස්ථාවලත් මුද්‍රණය නොකරන අවස්ථාවල ඊ පේපස්. වගේ ඒ පත්තර ඩිජිටල් විදිහයට කරලා කිරීමට මේ දිජිටල් මාධ්‍යවදීට හැකියාව ලැබුණ ඒ අයට නිවාස තුළ සිට හෝ වැඩ කිරීමට හැකියාව ලැබුණ නමුත් ොවි-19 ප්‍රශ්නය නිසා ස්වාදීන වෙබ්බඩවි පවත්වාගෙන යන අයට විශාල ගැටුලුවට ො මොහොද සිද්ධ වෙලා තියෙනවා විශේසිෙන් වෙළඳ දැනම් පෞද්ජලිකන්ේ වෙලඳදැන්නේනම් පවා ැවීම හරහා මොකද ලොක්් ඩවන් තත්ේ නිසා කර්මාන්ත බිඳ වැටීම නිසා හදායම් මහහිමිවීම නිසා වෙළඳදැනම් නොලබියෑම නොලැපුී ගිය වෙබ අඩිවිලට ඒ නිසා සමහර ආයතනකුලි බිල් පත් ආදිය ගෙවඩ. නො හැකිවීම නිසා සමහරකාරය අඇලවසා දමන්න පවා සිද්ධ වුණා COොVID-19 පළමුරැල්ලාවස්ථාවදිම රැකයාහිමිවම් සිද්ධ වුණ නමුත් හැකිමමනින් අර සමාජ දේශපාලිනික දැක්මක් ඇති බොහෝ අය ආදෑමක් නොලබා හෝ තමන්නිවෙස සිට හෝ වැඩකරගෙන යන තත්වයක් තියෙන්නේ ඉතිං මෙවැනි ගැටලු ගනාවක් සහිතව තමයි වාධෙවේදී වැඩකරදනයන්නේ ඩිජිටල් මාධි ේෂටේත් නො එකේගේ ගැටලුත්තියනවා සාධනය තත්වේ නොත්තියෙනවා. ඉතින් මේ සියලු දේවල් කතා කරන්නඩත්න් ගැටලු හඳුනා ගණ්ඩත්න්. සියලු දෙනා අතර ගැටලුවට යම් සාමෝහිකව යම් විසඳුම් සොයා ගැනීමටත් ඒ අය අතර සුවදතා වර්ධනය කර ගැනීමටත්න්. දැනුම ලබා ගැනීමට දැනුම බෙදා ගැනීමට වගේ දේවල් සඳහා විශ්වා බෝෑ විශ්වාස කරන විදිහට අපි ත්‍රශ්වාස කරන්නේ සාමහිකව ඉඳීමේ වැදගත්කම. ඒ නිසා අපි ඩිජිටල් මීඩිය සොලිඩරැටි විදිහට මේ විවාධිවේදින් එක් නැත්තැන් ඩිජිටල් මාධවවිදදිින් එක් එකතු කතාබහ කරන්න සූදානමින් ඉන්නවා නිදහස් මාධ්‍ර්‍යාපාරය විදිහට මේ සම්බන්ධ වැඩි විස්තර අාවශ්‍යනම්. ිජ මාධ්‍යවේදීන්ට අපේමල් ලිපිනේට දියලා විස්තර ඉල්ලන්න පුළුවන් අපේ මල් ලිපිනය F ශ්‍රී lanංකා@ gmail.com මේ විස්තර අප අපේ වෙබ්ගත කරනවා ස්නිදා ස්මාධිප්‍යපරරි වේබඩ වට යොමු කරනවා අපේ වෙබ්බඩ විය ලිපිනේ තමයි www.fmmm s්‍රී lanka. llk ල ට ි සುහදව ආරාධනා කරනවා කතාಭා කරමුි සಹಯෝගෙන් ගට ವ ిසඳම් ಸමුು.